आईबोन स्वाधीन रूपाणी रात्रि दहाय प्रधान पुआत्विकाश्य समगीन मम अरुण जयकोडी मम मधुनिका करपुटुगल प्रथमेन पुआत सिरस्तल वारी मार्गेनुत विदुलियट रतु एलियाक बस के हिटगिन यनवानंग गान विनस्वे मैत्री यूएनपी एट कलगुन सलक पुहेटी मातर मुहुदटत दरियाक बिलिवे कोस्सेनुत इदलेनुत जात्यांतरे जायगान्यान देशीयत्वय युक्रेने गेन कताकल जर्मन नाविकलोक्का इल्ला अस्वे විදුලිවල මණ්ඩලයේ සතුව ඇති දැවි තෙල් ප්‍රමාණය ගණනය කිරීම සඳහා හෙට දිනේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. සඳුදා අඟහරුවාදා සහ බදාදා යන දින තුනේදී විදුලිය කප්පාදුවක් කරනවාද නැද්ද යන පිළිබඳව එම සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර පවතින ජල දහරිතාවෙන් විදුලිය නිෂ්පාදනය සඳහා තවදුරටත් පෙර පරිදි ජලය නිකුත් කළ නොහැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවත් කෘෂිකාර්මික සහ පානීය ජලය සඳහා ඉදිරි මාස 3 වෙනුවෙන් ප්‍රමාණවත් ජල දහරිතාවක් පවතින බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. දෙවිතෙල් තුග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඊයේ දිනේදී සබුගස්කන්ද බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රිය වුණා. මේ නිසා ජාතික විදුලි බල පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව මෙගාවොට් 108ක්. දෙවිතෙල් රගත් නෞකාවක් යලි මෙරට වෙත පැමිණෙන්නේ මාර්තු මාසයේදී බවයි විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍ය අධිකාරීවරයා ප්‍රකාශ කරන්නේ. මෙම තත්ත්වය යටතේ යුගදනී බලාගාරයේ ගබඩා කර තිබෙන දෙවිතෙල් තවත් දින 10කින් අවසන් වීමට නියමිත වෙනවා. කෙසේ වෙතත් අලුත් වැඩියා කරමින් පවතින නොරොච්චෝලේ බලාගාරයේ 3 වෙනි එකකෙන් ලබන 28 වනදා වන විට මෙගාවොට් 300ක් විදුලි බල පද්ධතියට එක් කිරීමට හැකිවන බවයි වැඩ බලන සාමාන්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් පවසන්නේ. එළමින අඟහරු වාදා වන විට තාප බලාගාරවල දෙවිතෙල් අවසන් වීම හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 183ක ධාරිතාවක් අහිමි වී යාමෙන් රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවයි ඒ මහතා කියා සිටියේ. ඒ අනුව පවතින අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් හෙට සිට විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා බන යෝජනා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි ලංකා විදුලි ඉංජිනේරු සංගමේ ලේකම් ධම්මික විමලරත්න මහතා පවසන්නේ. අපි හිතන හෙට ආව මැෂින් පැයක් විතර කපන්න වේවි. අනිත් දා ඉඳගෙන පැය විනාඩි 45ක් නැත්නම් පැය දෙකක් අතර කාලයක් කපන්න සිදු වේවි. හවස 6:30 9 අතර කාලය ඇතුළත තුරු තමයි සාමාන්‍ය වැඩිපුර කැපෙන්නේ. අපි හෙට තමයි යවන්නේ ඒක අනුමැතියට. ඒක තාම අපි ෆයිනලයිස් කරලා නැහැ. ඒක හෙට උදේ තමයි වෙන්නේ. කෙසේ වෙතත් විදුලි ජනනය සඳහා අවශ්‍ය දෙවිතෙල් කොපමණ ප්‍රමාණයක් විදුලි බල මණ්ඩලයේ සතුව පවතින්නේද යන සම්බන්ධයෙන් හෙට දිනේදී සාකච්ඡා කර විදුලි කප්පාදුවක් සිදු කරන්නේද නැද්ද යන සම්බන්ධයෙන් තීරණය කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා. විදුලි අර්බුදය සම්බන්ධයෙන් හෙට දිනේදී කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා කියා සිටියා. දැනට අපි සාකච්ඡා කරලා අද වෙනකොට අපිට විදුලිය කපන්න නැතුව යන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් ඊළඟට අපිට තව 25 වෙනිදා වෙනකන් මේ තත්ත්වය පවත්වාගෙන යන්න ඕනේ. ඒ හින්දා හෙට උදේ අපි සාකච්ඡා කරනවා දැවිතෙල් කොච්චර ප්‍රමාණයක් අපි ගාව තියෙනවද කියලා. ඒ අනුව තමයි සමුද අඟහරුවාද බදාදා විදුලිය විසඳ කිරීමකින් තොරව යන්න කල්පනා කරන්නේ. දැන් අහසු උත්සාහ කරන්නේ කටකතා මගින් ජනතාව බිය ගන්න. ජනතාව විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය. ඒගොල්ලන්ට ඕනේ කොහොම හරි විදුලිය විසඳ කියලා ආණ්ඩුව අපහසුටපත් කරන්න. අනිත් එක ඔය උදවිය මේ රටේ 89 අනු කාලේ මේ ට්‍රාන්ස්ෆෝම රොක්කම ගිනි තිබ්බා. ගිනි තිබ්බේ විදුලිය දෙන්න. යාත්‍ත්‍ය විදුලි කප්පාදුවක් මොනවාගේ කාලසටහනක්ද මේ ජනතාව දෙන්න බලාපොරොත්තු වෙන්නේ? අපි සාමාන්‍යයෙන් කපනවා නම් ඒ කපන කාලසටහන දෙන ලංකාවේ මේක පාර කපන්නේ නැහැ. කාණ්ඩ 4කට හරි 5කට හරි බෙදාගෙන තමයි කටයුතු කරන්නේ. මේ අතර පසුගිය සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී දිවෙනට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රධාන ජලාශවල ධාරිතාව 95% ඉක්මවනු ලැබුවා. මේ තත්ත්වය යටතේ විදුලි බල නිෂ්පාදනයට 70%කට අධික ජල ධාරිතාවක් ජනවාරි 15 වනදා දක්වා ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් කෘෂිකාර්මික කටයුතු, පානීය ජලය මෙන්ම අනෙකුත් පරිසර අවශ්‍යතා වෙනුවෙන් ජලය රඳවා තබා ගැනීම හේතුවෙන් තවදුරටත් විදුලි බල නිෂ්පාදනයට පෙර පරිදි ජලය නිකුත් කිරීමට නොහැකි බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ ඉංජිනේරු ඩී අබිසිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ.
මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා අධිකරණ තීන්දුවට පටහැනිව යමින් හිතුමනාපයට විදුලි බල මණ්ඩලයට පත් කළ වැඩබලන සාමාන්‍ය අධිකාරිවරයා තනතුරෙන් ඉවත් කිරීම කඩිනමින් සිදු නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරනවා. ඊළඟට නීතිමය වශයෙන් පත් වෙන සාමාන්‍ය අධිකාරිවරයා ආචාර්ය රොහන්ත අබේවික්‍රම මහත්මයා ඉතාම හොඳ මහත්මෙක්. අපට ආරංචියක් තියෙනවා නැවතත් බෝඩ් එක රැස් වෙනවා කියලා හෙට ඒ බෝඩ් මීටිමේදී ඇමතිවරයා දීපු අනුමැතිය අනුව ජනාධිපතිවරයාත් මැදිහත් වෙලා කියලා තියෙනවා. ඒ වගේම ගරු අධිකරණයෙන් දීපු තීන්දුව අනුව පහයක වගන්ති අනුව ආචාර්ය අබේසේකර මහත්මයා සාමාන්‍ය අධිකාරී ඉදිරිපත් කරගත්තේ නැත්නම් අපි මේ භූතී සමිති ක්‍රියාමාර්ගය ඉතාම දැඩි භූතී සමිති ක්‍රියාමාර්ගයක් බවට පත් කරනවා. දැන් විදුලි බල මණ්ඩලයට මේ වෙනකොට තියෙන අලුත්ම තත්ත්වය තමයි මේ සාමාන්‍ය අධිකාරී කෝලම නටනවා. මේ දවස්වල తాවකාලිකව සාමාන්‍ය අධිකාරීවරයෙක් පත් කරන්න කියලා උසාවිය තීන්දුව කළා තියෙනවා. මේ පත් කළා ඉන්න ආචාර්ය සුසන්ත පෙරේරා මහත්මයාව අයින් කරනවා නම් අයින් කරන විදිහ මේ විදුලි බල මණ්ඩල පනතේ තියෙනවා. ඉතින් ඒවත් සලකලා බලලා මේ නාඩගම ඉවර කළා తాවකාලික පත්වීමක්නේ. මේකට ලයිට් කපන්න ඕනේ නැහැ. ඉතින් අපි කියනවා ඒ සංගම් වලට ඒවට ලෑස්ති වෙන්න එපා කියලා. ඒවා ඉතාමත් අයහපත් ක්‍රියා. දෙකපාරක් කළා තාමත් නොරොච්චොරි මැෂින් එකක් ඇදලා තියෙනවා. රටේ ජනතාවටත් අපි කියනවා දැන් මේ විදුලි කපාදු වෙන්නේ මේ ඒගොල්ලන්ගේ තර්ජන නිසා නෙමෙයි, මේ තියෙන මේ අර්බුදකාරී තත්ත්වය නිසා මිසක් ඒවා ගණන් ගන්න එපා. බී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර්කන්නේ අමතර භෝගයක් ලෙස මුං වගාව සිදු කිරීම සඳහා ගොවීන්ට මූල්‍ය සහන ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කටයුතු නිරීක්ෂණය කිරීමේදී ලැබුණු තොරතුරු සැලකිල්ලට ගනිමිනුයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම තීරණය ගෙන තිබෙන්නේ. වාරි පහසුකම් ප්‍රමාණවත් නොවීම මත යලකන්නේ වී වගා කිරීමට නොහැකි වගා බිම්වල අමතර භෝගයක් ලෙස මුං වගාව සිදු කිරීමට යෝජනා වී තිබෙනවා. එසේම අන්තර්කන්නේද මුං වගාව හඳුන්වා දීමට නියමිතයි. එවෙනුවෙන් ගොවිජනතාවට මූල්‍ය සහනාධාරයක් ලබා දෙන ලෙසටයි ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇත්තේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මෙම තීරණය සම්බන්ධයෙන් ගොවිජනතාව මෙලෙස අදහස් පළ කළා. මා ඊයේ ප්‍රකාශ කරා මේ මුංගට වගා කරන්න මේ පහසුකම් රජයෙන් දෙනවා කියලා. ඇත්තටම හොඳ වැඩසටහනක්. ඇත්තටම මේ වගේ රජය හරහා මේ වගේ පිළිගැනීම ගැන ගොඩක් සතුටුයි. ගිය හැරෙත් ඔය කියවනේ. ගිය හැරෙත් කියලා මුං අපි මුංගට ගන්න ගියා මුංගට දීුන්නේ. සල්ලිත් බඳලා පස්සේ කිව්ව මුංගට නැහැ කියලා. මුං වගා කරන එක හොඳ තමයි. හැබැයි ගිය සැරෙත් අපිට මුං වගා කරන්න කියලා කිව්වා. අපි මුං වගා කරා රුපියල් 150ට 200ට මුං බීජ දෙන්න. දිසාපතිතුමා හරහා මේ මුං බීජ ගත්තා. ඒ වෙනකොට අපේ ගොවින් මුං කඩාගෙන තිබ්බේ නැහැ. කඩල ඉවර වෙලා අස්සන්න ගන්නකොට දිසාපතිතුමාලා මුං බීජ අරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට කඩවල් වලට දෙන්න උනේ අඩුම මිලකට. මුංගට වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න කියලා ඇත්තටම ඉතාම කලිතට ප්‍රකාශයක් එතුමා විසින් මේ අවස්ථාවේ ප්‍රකාශ කරේ. අපේ ගොවි ජනතාවට මේ නොමිලේ බීජ ලැබෙනවා කියලා කියනවා. මුං ඇට වලින් ස්වයං පෝෂිත කරන්න පුළුවන්. හොඳ වැඩක් කියන්නේ. ඉතින් මුං ඇට අපි මහවැලියෙන් දුන්නේ කීයද ආපහු ගත්තේ කීයද? ගත්තේ ඉතින් ඒ කට්ටියගේ වැඩ පිළිවෙලක් නැහැ කඩවල ලෝටනේ. ඇත්තටම මේ අපි බොහොම සන්තෝෂ වෙනවා. වියදම් පැත්තත් අඩුයි. ඊළඟට පොර ප්‍රශ්නෙටත් හොඳ විසඳුමක් පොළව සරු කරගන්න මුං ඇට වගාව. රට ගොඩනගන්න තමන් සමග එකතු වෙන්න කියලා පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා අද විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළා. මේ අතර බෙලියත්තේ පැවති ජන හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ විපක්ෂයේ ඇතම් කයිවාරුකාර දේශපාලන නායකයන්ට තමන් අභියෝගයක් සිදු කරන බවයි. අපි මේ සම්ප්‍රදායික පැරණි උපක්‍රම වලින් ඈත් වෙලා අලුතෙන් හිතන්නට මේ අසාමාන්‍ය තත්ත්වයන් වලට අසාමාන්‍ය විසඳුම් දෙන අසාමාන්‍ය ධෛර්යයකින් යුතුව ඉදිරියට යන්නට අපි දැන් පියවර තැබිය යුතුයි. අන්නේ සඳහා වන ප්‍රවේශයකුයි අපි මේ ඔබට ඉදිරිපත් කළ තියෙන්නේ. මෙය ඍජු මහජන නැගිටීමක් දක්වාම ගෙන ගිහිල්ලා මේ රට ගලවා ගැනීමට අපි කැපවෙමු කියන පණිවිඩය ඔබ සියලු දෙනාටම ලබා දෙමින් මම කියන්න කැමති ඔය ආණ්ඩු බලය ලබා ගන්නට සිහින මවමින් සිටින ඔකට කතා කරන්න පුළුවන් බොරු කයිවාරු ගන්න එනමුත් මහපොළවේ වැඩක් කරන්නට හැකියාවක් නැතුව නොහැකියාවෙන් පෙළෙන විරුද්ධ පක්ෂයේ ඉන්න මම පක්ෂයකටම මම එක අභියෝගයක් කරනවා. පුළුවන් නම් සජිත් ප්‍රේමදාස එක්ක කරගෙට ජනතාවට සේවය කරන්න පුළුවන් නම් මේ අභියෝගය දාන්න. මීළඟ ජනාධිපතිවරයා වීමේ සිහිනය තුළ බොහෝ දින ආරඳී සිටියද ජනතාව ඔවුනට මැතිවරණ සමයේදී නිසි පිළිතුරු ලබා දෙනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ ඇතුළු වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වුණා. මේ රටේ ඉතිහාසයේ ආණ්ඩු කරපු අයගෙන් රාජපක්ෂ බොරු තමයි මේ රටට යමක් ඉතුරු කරපු අය.
යුද්ධය අවසන් කළා දුන්නා අධිවේගී මාර්ග හැදුවා වරායවල් හැදුවා ගුවන් තොටුපළවල් හැදුවා කොවිඩ් තත්ත්වයේ තීද්දිත් මේ අවුරුදු දෙක ඇතුළත රටවල් වැටෙනකොට සංවර්ධනයේ හිණිපෙත්තට අරංගීයක මාණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව හැබැයි අපි මේව හදනකොට ඔය සහෝදරවරු තමයි කිව්වේ දෙයි හාමුදුරනේ ගල් නැති වෙනවා සීගිරි කඩන්න වෙනවා පෝට් සිටි හදනකොට කිව්වා ඒකට යන්න වීසා ගන්න ඕන කියලා ගොය චීනෙන් දැන් වීසා ආරම්භ යන්නේ 22000ක් ඇතුල් වෙනවා එක දවසක් කාටවත් වීසා ගත්තද මුත්ත කිත්ත කිරිකිත්ත නත්ත පනත්ත අපේ හත්මුතු પરම්පරාව කැපුවත් කොළ රනිල මහ බැංකුව කොල්ල කෑවත් අපි නම් කොන් අනිත් පැත්තත් එහෙම තමයි අපිත් නේ කැපුවත් නේ එහෙම නෙමෙයි අපි රට වෙනස් කරන්න අපි ඔක්කොම එකතු වෙමු අපිත් වෙනස් වෙලා දැන් අපිත් රතු පාට නෙමෙයි මේ දම් පාට නේ මේ ආණ්ඩුවට ඉරහිව සියලු දෙනා ඒකරාශී වේදු කාලය අවිල්ල තියෙන්නේ මම හිතන්නේ මේ ආණ්ඩුවට ආයි මැතිවරණයක් දාන්න පුළුවන්කම තියෙනවා කියලා පළාත් සභාවදියා මොන මැතිවරණයක්වත් මේ අවුරුද්දේ නම් ඡන්ද තියන්නේ නැහැ මේ මම දන්න විදියට ජනතාව බලාගෙන ඉන්නේ ඡන්දයක් තියෙන නව ලිබරලවාදී කොල්ලකාරී ආර්ථික ගමනකට ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මේ සජබේ දැන් ඉන්න නඩේ තාත්තල බාප්පල මේක හැරෙව්වා ඒකෙන් පැනනගින අර්බුදයේ තමයි මේ අද අපි අත් විඳින්නේ වෙන මොකක්වත් නෙවෙයි රටක් වෙනුවෙන් වැඩ කරන්න බැරි විපක්ෂයේ ඉන්න පක්ෂ නායකයෝ කටයුතු කරන්නේ රටට ආදරේ පුද්ගල හැටියෙන් නෙමෙයි උන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න. ඒ නිසා තමයි දැන් අනුර කුමාර ජනාධිපති කිට් එක ගහලා සජිත් ප්‍රේමදාස කිට් එක ගහලා පාටලි චම්පික ජනාධිපති කිට් එක ගහලා ඉන්නේ. ඉතින් ඒගොල්ලන් කිට් ගහගෙන ඉන්න පුළුවන් ජනතාව තව අවුරුද්ද දෙකක් යනකොට ඒගොල්ලන්ව ප්‍රතික්ෂේප කරයි. අධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයට කළගුණ සැලකුවේ කොහොමද කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා හෙළි කළා. පහුගිය දවසක දැන් මේ ඔබ ලොකු ප්‍රහාරයක් එල්ලගලා හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට එතුමා අවසන්නේ නම් ඔබ කතා කරපු දේවල් ගැන කිසි කතා කරන්නවත් දෙයක් ඉතුරුලා නැහැ කියලා හරි උත්තර දීලා තියෙනවා කතා කරන දෙයක් නැති ඒ නිසානේ කතා කරන්න බැරි වන්නේ මට කිසිසේත්ම චරිත ඝාතනය කරන්න ඕනේ එතුමා කරා වගේ මං නිකම් මතක් කරේ යම් විදියකින් ඕන එක්කෙනට පක්ෂකී උදව් කරාට පසුව ඒකේ කෙලෙගුණියවත් දැනගන්න ඕනේ ඒ නොදැනුවත්කම UMP එකට ප්‍රහාර එල්ල කළා අපට චරිත ඝාතනය කළ එක හරියන්නේ නැහැ පාස්පු ප්‍රහාරය සම්බන්ධයෙන් එතුමාට විශාල පීඩනයක් එල්ලේනවා මේ වෙනකොට ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂිනුත් ඒ ගැන කියලා තියෙන්නේ නොදන්නා දේ ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ නමුත් ඒ අවස්ථාවේදී ආරක්ෂා ඇමති කවුද ඒකට වක් කියන්න ඕනේ එච්චරයි තියෙන්නේ එතුමා කියන්නේ එතුමා කියන දේ හරි එතුමා මොකද එහෙනම් මොකද අවුරුදු පහක් කොල් ගෑවද UMP එකට බැනලා මේ ප්‍රශ්න විසඳන්න බෑ UMP එක තමයි 99%ක් ඒ යහපාලනේ වැදගත් දේවල් කරේ එතුමාගේ ඒ දේවල් සම්පූර්ණයෙන්ම යම් විදියකින් අපෙන් නිකන් පරිගත්තාසේ ස්වරූපයෙන් තමයි කටයුතු කරේ ඒක වැඩි කල් යන්න ඉස්සලා හෙලිදරව් වේවි අකණ්ඩව පස්වන දිනටත් මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 800 සීමාව ඉක්මවා ගියේ අද දිනේ ආසාදිතයන් 838 දිනක වාර්තා වීමත් සමගින් මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 601,886ක් රෝහල්ගතව සහ නිවාසවල පුද්ගලයන් 10,473 දෙනෙකු ප්‍රතිකාර ලැබනවා සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 576,114ක් ඊයේ දිනේදී තහවුරු කළ කොරෝනා මරණ 15ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද වාර්තා කළා ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,299ක් දක්වා ඉහළ ගියා මේ මොහොතේදී සීග්‍රෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය දැන් ප්‍රදේශ ගණනාවකින් අපිට වාර්තා වෙලා තියෙනවා සමස්ත ඔමික්‍රෝන් සංඛ්‍යාව 250ක් 275ක් අතර වාර්තා වීමකට යටත් වෙනවා මේ වෙද්දී සක්‍රීයව රෝහල්වල ප්‍රතිකාර ගන්නා ප්‍රමාණය 5300ක් 5400ක පමණ රෝගීන් සංඛ්‍යාවක් තියෙනවා පෞද්ගලික සතියේදී අපිට දෛනිකව සක්‍රීයව රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් රෝගීන්ගේ සංඛ්‍යාව 30ක් 32ක් අතර වුණා දැන් මේ වෙද්දී 140ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා මේ වෙද්දී රෝහල් ගතවීම 10%කින් පමණ ඉහළ ගොසින් තියෙනවා ඒ අතරතුරේදී කොවිඩ් සඳහා විශේෂ තු මධ්‍යස්ථානවල රෝගීන් ගිලන්ව 75%ක් පමණ ප්‍රතිකාර ලබා ගන්නවා මේ අවස්ථාවේදී මාතර වැලිගම වෙරළ උද්‍යානයේ අසල දියනෑමට ගොස් දියවැලකට හසු වී දැරියක ජීවිතක්ෂයට පත් වුණා මෙතර ශිෂ්‍යත්ව විභාගයට ඊයේ පෙනී සිටි ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ දැරියකද මුහුදේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
වැලිගම වෙරළ උද්‍යානයේ අසල මුහුදේ දිනෑමට ගොස් දියවැලකට හසු වූ 4 දෙනෙකුගෙන් 2 දෙනෙකු බේරා ගැනුණා. එලෙස බේරා ගැනුණේ වයස අවුරුදු 14ක් වන දැරියක් සහ 21 හැවිරිදි තරුණියකයි. 12 හැවිරිදි වියේ පසු වූ දැරියක අතුරුදන්ව ඇති බව වැලිගම පොලිසිය පවසනවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූයේ 15 හැවිරිදි වියේ පසු වූ දැරියක් වන අතර ඇයගේ සිරුර වැලිගම වෙරළට ගොඩගසා තිබුණා. ජීවිතක්ෂයට පත් වූ දැරියගේ වැඩිවිය පැමිණීමේ උත්සවයට සහභාගී වීමෙන් අනුතුරුව ඔවුන් මුහුදේ දිනෑමට ගොස් තිබෙනවා. සිද්ධියෙන් අතුරුදන් වූ දැරිය සෙවීමට නාවික හමුදාව මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ අතර ඊයේ දිනේ ශිෂ්‍යත් විභාගයට පෙනී සිටි ත්‍රිකුණාමලයේ ආනන්දන් කුලම් ප්‍රදේශයේ පදිංචි ඔෂනි හංසනා දැරිය ඉරක්කණ්ඩි මොයකට අසල ප්‍රදේශයේ මුහුදේ දිනාමින් සිටියේදී රළභාරකට හසුව ගසාගෙන ගොස් ජීවිතක්ෂයට පත් වුණා. ඊයේ සන්ධ්‍යාවේ ඇයගේ නිවසට පැමිණි ගුරුවරියක් ඇය සහ ඇයගේ වැඩිමහල් සොහොයුරිය මුහුදේ දිනෑමට කැටුව ගොස් තිබෙනවා. එම ගුරුවරිය සමග තවත් දරුවන් 6 දෙනෙකු මෙම ගමනට එක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. දිනාමින් සිටියේදී අදාළ දැරියන් එක්වරම කලපුව දෙසට ගසාගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ කෑ ගැසීම ඇසුණු අසල පිහිටි සංචාරක හෝටලයක සේවකයන් පිරිසක් ඔවුන් බේරා ගැනීමට එම ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ අනුව දරුවන් 4 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකි වුවත් ඔෂිනි හංසනා දියණියගේ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ශ්‍රී ලංකාව සතු දේශීය ඥානය ලෝකයට ගෙන යා හැකි විද්‍යාත්මක පරීක්ෂණ වර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පාසල් සතුන් කිහිප දෙනෙකුගේ නව නිර්මාණ එකතුවක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දීමට පැවති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ගම්පහ කලා භවනයේදී වැඩසටහන පැවැත්තුණා. ගීතන් හෙට්ටිආරච්චි සිසුවා නිර්මාණය කළ රොකට්ටුවක්, මදීරා ගෝවින්දි වන්‍යාරච්චි නිපද වූ විදුලි බල බිත්තර පිසිනයක්, සංසික හෙට්ටිආරච්චි නිර්මාණය කළ වයර් රහිත ජංගම දුරකථන චාර්ජරයක් සහ කවිඳු ගම්ලත් නිර්මාණය කළ ස්වයන්ක්‍රීය පොළොව පිරිසිදු කිරීමේ රොබෝ යන්ත්‍රයක් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණා. මෙම අවස්ථාවට ගම්පහ පුරපති එරංග සේනානායක, නවනිපියම් කරුවන්ගේ කොමිසම කොමසාරිස් මහාචාර්ය එන්.එස්. සිරිමුතු යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපේ ඉතිහාසය ගත්තම අපේ ගුවන් ගමන් පිළිබඳ යුද උපක්‍රම පිළිබඳ ආහාර නිෂ්පාදනය පිළිබඳ වාරි කර්මාන්තය පිළිබඳ මහා මාර්ග පද්ධතිය පිළිබඳ අපේ ඉතිහාසය අපේ මොනවා ගැනද තියෙන්නේ. මේ නවීකරණය වීමත් නූතනත්වයට ගැලපෙන ආකාරයෙන් කිරීමත් තමයි අපි පහුගිය අවුරුදු ගණනාවක නිදාසෙන් පස්සේ සහ නිදාසක පෙර මගධ රාජවංශයේ කාල සීමාවේ අපි වළලා දාලා තියෙනවා. අපි විශ්වාස කරන වතාවක් මේ අපේ ධානවලින් එන මේ පරම්පරාවලින් එන දරුම මේ හයිය අදහස් සංගල්නේ පොඩි දෙරි කාල සීමාවට සම්මන ආකාරය. ඒක වෙනස් කොට ලෝකෙට දායාද කරන්න අපි අනුගත වෙන්නේ. දේශීය කර්මාන්තකරුවන්ට රට තුල වඩාත් යෝග්‍ය පරිසරයක් නිර්මාණය වෙමින් පවතින පසුබිමක දේශීයත්වයේ සහ පරිසර හිතකාමීත්වයට මුල් තැන දෙමින් විදේශ විනිමය රටට කැන්දන් එන්න වෙරදරන අපේම තරුණ ව්‍යාපාරිකයෙක් පිළිබඳවයි මේ සටහන. කොසුයිදල් අපේ රටේ ඒ හැටි සැලකීමකට ලක් නොකලත් දේශීය වශයෙන් අපේ රට තුලම නිෂ්පාදනය කරන මේ පාරිභෝගික භාණ්ඩවලට විදේශයන්වල ලොකු ඉල්ලුමක් තියෙනවා. හැම දෙෙම පිටරටින් ගෙනල්ලා පරිහරණය කරන්න පුරුදු වෙච්ච මිනිස්සු ඉන්න රටක දේශීය අමුද්‍රව්‍ය වලින් අපේම රටේ මිනිස්සු හදන භාණ්ඩ පරිහරණය තරමක් නුහුරු නුපුරුදු වෙන්න පුළුවන්. ඒත් ඒ අභියෝග සියල්ල ජයගනිමින් දේශීය වෙළඳපොළ වගේම විදේශීය වෙළඳපොළටත් Tamange නිෂ්පාදන අලෙවි කරන එක ලේසි පහසු කරුණක් නෙවෙයි. मगे व्यापारे हेल्ला श्री लंकावे पारंपरिक इदल कोसु ये आश्रित निष्पादन वन ब्रशस वर्ग दमाय अपे निष्पादन वन्ने मूलिक अरमुन वन्ने विदेश जयगनीम संधा इतंदी गुडक अपे अलुत निपयुं अपि विषय निष्पादने कर देन विशेषम इदल कोस कियाने अपि परिसर हितकामी यान संकल्पे उड तमाय मे हेमदेम सिदु करन्ने इतंदी मे इदलट कोसटत अपि किसीम एनयक प्लास्टिक संबंधयक वेन्ने नहा ए निष्पादने संपूर्णम सियर सियम परिसर हितकामी නිෂ්පාදනයක් ලෙස තමයි අපි හඳුන්වා දෙන්නේ. ඒ වගේම තමයි අපේ බ්‍රෂ් වර්ග. බ්‍රෂ් වර්ග අපේ ළඟ රසක් තියෙනවා. ඒ සියලුම දේ එකතු කරලා අපි මේ කරන ව්‍යාපාරයේදී අපිට කියන්න සන්තෝෂයි මේ වගේ නිෂ්පාදන විදේශ වෙළඳපොළ තමයි මූලිකම අරමුණ වෙන්නේ. එමගින් අපේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ දේශීය ආර්ථිකයට විදේශ විනිමය ලැබෙනවා සමගම සම්බන්ධ වී සිටින නිෂ්පාදනකරුවන් ඔවුන් ග්‍රාමීය ආර්ථිකයක් හිමි නිෂ්පාදනකරුවන් ඔවුන්ටත් මේ හරහා ලොකු ඔවුන්ගේ ජීවන රටාව පවත්වාගෙන යන්නට ලොකු ශක්තියක් ලැබෙනවා.
මේ ව්‍යාපාරය හරහා ගොඩක් ඍජුව වක්‍රම රැකියා අවස්ථා ලැබී තිබෙනවා ඉරටු ගන්න හලාවත හැඹිලි පිටිය වගේ ප්‍රදේශවලදී අපි මිට ගන්න වෙනම ප්‍රදේශවලදී ඒ වගේ එතකොට ලනු ගන්නවා මේක නිෂ්පාදන කරුවෝ ඉන්නවා කොහු ගන්නවා ඒ වගේ අවස්ථාවේ මේක ඇත්තම කිව්වොත් දැනට 60 කට පමණ රැකියා ප්‍රමාණයක් අපි බිහි කරලා දෙනවා අපි කැමැති ඉදිරියේදී මීට වඩා මේක මෙම ප්‍රමාණය වැඩි කරගන්න ඒ වක්‍රම අපිට විදේශ අනුමැතිය ලැබෙන ප්‍රමාණය අනුව අපේ තියෙන මේ රැකියා ප්‍රශ්නෙටත් අපිට හොඳ විසඳුමක් දිය හැකි කියලා මා විශ්වාස කරනවා දැන් ලංකාවට විදේශ ගැනුම්කරුවෝ සහ විදේශ පිරිසල් පැමිණෙනකොට අපේ විදේශයේ තියෙන ඉල්ලුමක් මේ හා සමානම වැඩි වෙනවා මොකද ගොඩක් පරිසර හිතකාමී කියන පැත්තට යොමු වෙන හින්දා අපිටත් එහා ගැළපෙන හින්දා මම හිතනවා ගොඩක් දුරට ඉදිරියේදී මේක කටයුතු ඉතා සාර්ථක වෙනවා කියලා. දේශීයදී අගයමින් දේශීයත්වය රැකගනිමින් රටට විදේශ විනිමය අරන් එන්න මහන්සි ගන්න මේ වගේ තරුණයන් රටට ඇත්තටම ආඩම්බරයක්. දේශීය කර්මාන්තකරුවන්ට වත්මන් රජය සහන රසක් ලබා දෙන මෙවන් මොහොතකදී තවත් මෙවැනිම අපේම රටේ කර්මාන්තකරුවන් ජාත්‍යන්තරයේ ජයගන්නාතෙක් දේශයම බලාගෙන ඉන්නවා. දෙහිවල සත්වෝද්‍යානයේ සිටි නිල් මාළගිරවෙකු පසුගිය වසරේ මැයි මාසයේ සිට අතුරුදන් වෙති බවට පොලිසියට පැමිණිලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ගිරවාගේ වටිනාකම රුපියල් ලක්ෂ 1.5කට ආසන්න බවයි පැවසෙන්නේ. සත්වෝද්‍යාන නිලධාරීන් දෙහිවල පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා. 2021 මැයි 8 වනදා නිල් මාළගිරවෙකු අඩුවී ඇති බව සත්වෝද්‍යාන සේවකයෙකු සත්ව බහරකරුට දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් පාලන අධිකාරියට ලිඛිතව දැනුම් දුන්නද පාලන අධිකාරිය ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බව සේවකයන් පවසනවා. කෙසේ වෙතත් වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල් වරිය වැඩ බාර ගැනීමෙන් පසුව මේ සම්බන්ධයෙන් සුවබැලීමට කමිටුවක් පත් කළ අතර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේද ඒ අනුවයි. විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි දෙහිවල පොලිසිය පැවසුවේ. ඇමිලිපිටිය කදුරුගස් ආර එලිමහන් කඳුරේ රැඳවෙකු මියා මේ සිද්ධිය සම්බන්ධයෙන් බන්දරාගාර නිලධාරීන් 3 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. මුදල් සොරකමක් සම්බන්ධයෙන් බන්දනාගාරගත වූ එම රැඳවුවාට පහර දී මරා දමා ඇති බවයි ඥාතීන් චෝදනා කරන්නේ. යනුව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට බලධාරීන් කටයුතු කළා. අකුරැස්ස කණංකේ කන්දවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හෙට්ටිගේ ලලිත් චමින්ද නැමැති පුද්ගලයායි මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ. 2010 වසරේදී මුදල් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව වරදකරු වී බරපතල වැඩ සහිතව වසර 3ක සිර දඬුවමකට මෙම පුද්ගලයා අටත් කර තිබුණා. බන්දනාගාර ගතවීමෙන් පසුව සීපීආ ජංගම දුරකථනයෙන් තමන් ඇමතු බව සඳහන් කළ මියගේ පුද්ගලයාගේ දියණිය පැවසුවේ බන්දනාගාර නිලධාරීන් තමාට අයිති යෝජනා සිදු කළ බවයි. මාධ්‍ය හමුවක් හඳුමින් ඇය මේ බව ප්‍රකාශ කළා. මේ මම් පදිංචිලා ඉන්න ගම්මෝ නිවසේ කිට්ටුව කෙනෙක් එයා මෙයට ඇවිල්ලා කිව්වා මගේ තාත්තා හොඳට ඉන්නවා කිසිම කරදරයක් නැහැ බන්දනාගාරය ඇතුලේ ඉන්න රැඳවියන්ගෙන් හොඳම කෙනා ඔයාගේ තාත්තා ඉතින් හරි සතුටින් අපි හිටිය තාත්තා එච්චර හොඳට ඉන්නවා කියපු හින්දා ජනවාරි 9 තාත්තා කෝල් එකක් දුන්නේ දා මංජුල මහත්තයා රාජකාරී නිවාඩු හිටියේ දවල් කාලේ එයා හවස තමයි එනවා කිව්වේ ඉතින් මට තාත්තා කෝල් එකක් දුන්නා දීලා මේ ඒ මිනිස්සයා ෆෝන් එකෙන් කතා කරලා ගෙදර දුක අයලා අම්මා ගෙන හලිවර වෙලා ෆෝන් එක කට් කරන්න එපා කියලා අර මිනිස්සය ෆෝන් එක ඉල්ල ගත්තා. තාත්තගෙන් ඉල්ලගෙන පොඩ්ඩක් එහාට ගිහිල්ලා මට කිව්වා මං ඔයාට රෑ වෙන්න කෝල් එකක් ගන්නම් කියලා කිව්වා. ඉතින් තාත්තා නැතුව රෑ වෙන්න කෝල් එකක් ගන්න මොකටද කියලා මං කල්පනා කරා. මං බය වුණා. මං මංජුල මහත්තයර කෝල් එකක් ගත්තේ ඒ වෙලාවේ. යාකෝ මම දැන් යනවා බන්දනාගාරයට. මේ වෙලාවේ මම නිවාඩු ඉන්නේ. මොකද්ද ගැටලුව කියලා මං කොමඩ තාත්තට පණිවිඩයක් කියන්න තියෙනවා කියලා. ඔයා මට පණිවිඩේ කියන්න කිව්වා. ඉතින් මගේ සල්ලි ගන්නවා සෑහෙන හිතවත් වෙලා හිටියා. යා මට දුවේ කියලා කතා කරේ. ඉතින් මගේ තාත්තා වගේ මිනිස්සෙකින්ද මං බය නැතුව කිව්වා. අනේ සර් තාත්තා අඳුරන තිර නම්බර් වලින් කෝල් ගන්නවා. එයාලා මට රෑට කතා කරන්නම් කියලා කිව්වා. මගේ පෞල් ජීවිතය අවුල් කරගන්න බෑ. මං මේ වගේ දේවල් වලට කැමති නෑ. එයා ආදරයට නෙවෙයිනේ මට රෑට කතා කරන්න කිව්වේ. බන්ධනාගාර නිලධාරීන්ට එහෙම අපෙන් සල්ලි ගන්න පුළුවන්ද? ඒ විදිහට වීඩියෝ කෝල් අරන් දෙන්න පුළුවන්ද? සල්ලි වෙනුවෙන් මේ මිනිස්සු මොනවද නොකරන්නේ? මේවා බලධාරීන්ගේ ඇස් ඇරෙන්න ඕන දේවල්. මේවා යට යනවා. අපේ තාත්තා අපිට නැති වුණා. අපේ තාත්තගේ පණ එන්නේ නැහැ අපව. ඒ වුණාට අපේ තාත්තට සාධාරණයක් කරන්න. තවත් මිනිසුන්ට මේ වගේ දේවල් නොවෙන්න.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටියේ පොලිසිය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම චෝදනා සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. මෙම මියගිය සිරකරුගේ දියණිය විසින් මාධ්‍ය ඉදිරිපත් කරපු කරුණුවනෝ තමයි අපි මෙම පරීක්ෂණ කටයුතු දැනට ක්‍රියාත්මක වෙන්නේ 3 දිනෙකින් වැඩසටහනක් කරලා තියෙනවා. ඒ වෙනකොට එදා දවස කඳවුර බාරව හිටපු ජේලවරයාගේ ඊට අමතරව එම දියණිය විසින් ඉදිරිපත් කරපු මුදල් ලබා ගැනීම මල්ලස් ලබා ගැනීම මේ පිළිබඳව කටයුතු කිරීමේදී ඇය විසින් ලබා දුන තොරතුරු මත අනෙක් නිලධාරීන් දෙදෙනා සැරයන්වරයාත් නියාමකවරයාගෙන් වැඩසටහනක් කරා අප විසින්. ඒ අනුව මේ මිය යාම සම්බන්ධව පොලිසිය මගින් තමයි සීල කටයුතු පවත්වන්නේ පරීක්ෂණ කටයුතු පවත්වන්නේ ඊට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගිනුත් අඟුරුකොළ පැලස බන්ධනාගාරයේ අධිකාරීවරයා යටතේ තවත් පරීක්ෂණයක් පැවැත්වෙනවා මේ මිය යාම සම්බන්ධව. නීති පිළිපදින්නේ නැති බස් රථ සඳහා නව බස් ගාතු ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ අනුව බස් රථයේ සිටගෙන යන මගින් වෙනුවෙන් ගාස්තු සංශෝධනය වෙන බවයි ඒ මහතා පවසන්නේ. මම ගිය සතියේ පොලිස්පතිතුමාට ලිඛිතවම දැනුම් දීමක් කෙරුවා ආසනගත නීති උල්ලංඝනය කරන සියලුම බස් රථ අත්අඩංගුවට ගන්න කියන කාරණේ. එහෙම හුඟක් තැන්වල කෙරිලා තිබුණා. නමුත් අපිට පේනවා ඒ කෙරුණත් ග්‍රාමීය මාර්ගවල මේ නීතිය කඩන බව පේනවා. අපි මේක නැවතුනේ නැත්තම් ලබන සතියේ වෙද්දී නැවත හිටගෙන යෑමේ ගාස්තුවත් අපි අඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. අඩුමතරමේ නීතිය කරන එක කෙසේ වෙතත් හිටගෙන යනවා නම් අඩුමතරමේ ඒ ගාස්තු විතරක්වත් ගෙවන්න පුළුවන් තත්වයට අපි පත් කරන්න කල්පනා කරගෙන ඉන්නවා. ඉතින් බස් හිමියොන්ට බැරි නම් අපි එයට ගැන ඉතාම සානුකම්පිතව කල්පනා කරලා සැලකිය යුතු මිල වැඩි කිරීමක් අපි ලබලා දුන්නා රටේ පවතින තත්වය අනුව. එහෙමනම් අපේ කොන්දේසි වලටත් එකඟ වෙන්න ඕනේ. එකඟුනේ නැත්තම් ඉදිරි සතිය තුල ආසනගත ගාන වගේම හිටගෙන යනවා නම් අර පරණ තිබුණු ගාස්තු වගේ වෙනම ගාස්තුවක් අපි නියම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඉඳගෙන යන අයට පුළුවන් එක ගෙවන්න. හිටගෙන යන අයට පුළුවන් ඒ ගාස්තුව ගෙවන්න. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ අන්තර් ආයතන එල්ලේ තනගමාලාව අද ඇරඹුණා. ඒ අම්පාර සෙනරත් සොමරත්න ක්‍රීඩාංගණයේදී පළමු දිනේදී කණ්ඩායම් රැසක් තම දක්ෂතා පෙන්වීමට සමත් වුණා. ග්‍රාමීය ක්‍රීඩා නගා සිටුවීමේ සංකල්පයට අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම තරගාවලිය සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා එල්.ඒ. සම්මේලනයයි. ජේෂ්ඨ කණ්ඩායම් 6ක් සහ කනිෂ්ඨ කණ්ඩායම් 14ක් සමස්ත තරගාවලියට එක්වනවා. තරගාවලියේ කණ්ඩායම් රැසක් අද තරඟ බිමට පිවිසුණා. ජයග්‍රාහකයන්ට කුසලාන සහ වටිනා ත්‍යාග පිරිනැමීමට සන්නදායක මණ්ඩලය කටයුතු දා තිබෙනවා. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ අන්තර් ආයතන එල්.ඒ. ශූරතා තරගමාලාවේ අවසන් මහා තරඟේ පැවැත්වෙන්නේ ලබන 26 වනදායි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගොල්ෆ් ලින්ක් සංවිධානය කළ 2022 ගුවන් හමුදාපති කුසලාන කාන්තා සහ පිරිමි වාර්ෂික ගොල්ෆ් තරගාවලිය සාර්ථකව අවසන් වුණා. ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නවවන වරටයි මේ සංවිධානය කළේ. ඊට දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට අධික පිරිසක්